ඔන්න අපි අද ලස්සන වැඩක් තමයි කරන්න යන්නේ. අද අපි ගල් පාට කරන්නයි යන්නේ. සුභාදහමේ අපූරු නිර්මාණයක් තමයි මේ ගල් කියන්නේ. ඉතින් මේ අපාවට පරිසරයේ තියෙන විවිධ හැඩේ ගල් අරගෙන අපිට ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. විවිධ විසිතුරු නිර්මාණ, බිත්ති සැරසිලි වගේම මේ ගල් ලස්සනට පාට කරලා ඔයාලගේ ගාඩන් එක, ඒ වගේම ගේ ඇතුළ ඩයිනින් ටේබල් එක උඩ, ඔයාලගේ පොත් මේසෙ උඩ, ඒ වගේම බෙඩ්රූම් එක වගේම බාත්รูම් එක වගේ තැන්වලත් මේ පුංචි පුංචි ගල් ලස්සනට පාට කරලා සරසන්න පුළුවන්. ඒ වගේම අපිට අපේ ආදරණීයන්ට, ඔයාලගේ යාළුවන්ට, ඔයාලගේ අතින්ම නිර්මාණය කරලා තෑග්ගක් විදියට, සිහිවටනයක් විදියටත් මේ ගල් නිර්මාණ තෑගි කරන්න පුළුවන්. මේකට සරල දේවල් ටිකක් තමයි ඕන වෙන්නේ. අපාවට පරිසරයේ තියෙන විවිධ හැඩේ ගල් ටිකක් අපි එකතු කරගන්න ඕනේ. ඒ වගේම තීන්ත. තීන්ත ගැන කතා කරද්දී බැනර් පේන්ට්, ෆැබ්‍රික් පේන්ට් වර්ග, ඒ වගේම දියසායන් වගේම ලැකර් වගේ තීන්ත වර්ගත් මේකට ගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට ක්‍රම කීපයකටම මේ ගල් වර්ණ කරන්නේ කොහොමද කියලා දෙනවා. ඉතින් කිසිම වියදමක් නැතුව සෝබාදහමෙන් හොයා ගන්න පුළුවන් දේවල් අරගෙන තමන්ගේ අතින්ම ලස්සන කරලා ගෙදර තියෙනකොට හරිම සතුටක් හිතට දැනෙනවා. හොඳයි, එහෙනම් අපි නිර්මාණය කරන්න පටන් ගමු. මුලින්ම ඔයාලා නිර්මාණය කරන්න තෝරගත්ත ගලේ සම්පූර්ණයෙන්ම සුදු පාට ආලේප කරලා වෙනුණාට පස්සේ තමයි අදාළ වර්ණ ගා ගන්න ඕනේ. මොකද ඒ වර්ණවල දීප්තිය ඒ විදියටම ගන්න නම් අපි සුදු පසුබිමේ තමයි වර්ණ ගා ගන්න ඕනේ. Thank you.
අපේ පුංචි පුංචි ගල් ලස්සනට පාට කරලා ලස්සන නිර්මාණ ටිකක් කරා. මං හිතනවා ඔයාලා හැමෝම කැමති වෙන්නේ නැති මේ නිර්මාණ වලට. ඉතින් එහෙනම් මේ පරිසරයෙන් හොයාගන්න ගල් වලින් මීටත් වැඩිය ලස්සන නිර්මාණ කරන්න ඔයාලටත් පුළුවන්. ඉතින් එහෙනම් ආයි දවසක මේ වගේ ලස්සන නිර්මාණයක් එක්ක හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.